අවසන් පන්දු වාරිය ලකුණු 12ක් අවශ්‍යයි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් මාතාව බිහි කළ හොඳම අවසන් පන්දු වාරිය යොමු කරන්න අතට පන්දුව බාරවන්නේ බට්ලර්ගේ නාහිට නොනහන ප්‍රහාරය නවතා කණ්ඩායමේ ජය තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු ඇතුව හිතුවක්කාර බට්ලර් ශතක ඉනිමක් දියත් කරමින් සිංහයන් මට්ටු කිරීමට එක් පසකට වී කෙලහලමින් බලාගෙන දිනය 2014 අවුරුද්දේ මැයි 31 ඒ වන විට එංගලන්තය සමගින් එක් දින සටනට ආ සිංහයන් දෙකට එකක් ලෙස තරගාවලියේ පසුපසින් සිටපු අවස්ථාව මේ ජය තීරණාත්මකයි මේ ජය ලැබුවොත් සිංහයන්ට පුළුවන් තරගාවලිය දෙකට දෙකක් විදිහට සම කරන්න එසේ තීරණාත්මක අවධියක එංගලන්ත ක්‍රිකට් රාජධානියේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ ඌ සිංහයන්ට ජය පෑන් සාදයක් දෙන්න නම් නෙවෙයි රජිනගේ එවුන්ට තරගාවලියේ ජය ලබා දෙන්න මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 19ක් ලබා තිබියදී දෙවි යනවා. ඔන්න එතනින් පස්සේ තමයි කතාව. මේ කතාව ලස්සන කරපු වීරය එදා මේ ලෝඩ් සටන හා පාතබන්නේ එතකොට. ඒ වෙන කවුරුත් නෙමෙයි කුමාර සංගක්කාර. තිලක රත්න දිල්ෂාන් එක්ක එකතුණු සංගා ශ්‍රී ලාංකීය බලාපොරොත්තු වැඩි කරන්නේ හැමෝම බලාපොරොත්තු වුණ විදිහට. සංගා පිටියට එද්දී හැමෝගෙම බලාපොරොත්තුව ඒක. ඒ වෙනමකුත් නෙමෙයි සංගා ශතකයක් සංගා ශතකයක් පිටියේ එක්පසක හිටපු තිලකරත්න දිල්ෂාන් සමග එකතු වුණු සංගා හෙමින් හෙමින් ශ්‍රී ලංකා ලකුණු පුරව ලකුණු වලින් පුරවනවා අවසානයේ මේ විශිෂ්ට ලකුණු 172ක සම්බන්ධතාවය බිඳ වැටින්නේ ජිමි ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 71ක් ලබා සිටි තිලකරත්න දිල්ෂාන්ගේ ඉනිම අවසන් වෙනවත් එකමයි මේ වෙද්දි දෙපළම ලකුණු 198ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු වලින් පුරවලා හමාරයි. හැබැයි ඉන්පසුව පැමිණි පිටිකරුවන්ට නම් එතරම් සාර්ථක වෙන්න දිල්ෂාන් සංගා වගේ ලොකු ඉනින් තනන්නට එංගලන්ත වේගපන්දු බලෑණිය ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු දල්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ එක් පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියවාගත් කුමාර සංගක්කාර වටිනා ශතක ඉනිමක් දියත් කරමින් ලකුණු 112ක් ලකුණු වලට පුරවා ගන්නවා මේ ඉනිමට පන්දු 104ක් වැයෙද්දී මේ තරංගය නැරඹූ ලෝකවාසී ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් ඔහුගේ අලංකාර පහරවල් ගබඩාවෙන් පහරවල් 14ක් හතරේ සීමාවට හිමි වුණා ඒ ඉනිමත් එක්ක નિયમિત පන්දු වාර 50 අවසානයේ සිංහයන් සුද්දන්ට එරෙහිව කඩුලු 9ක් දැවි ලකුණු 300ක් ලබා ගත්තා ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි එංගලන්ත පිටිකරුවන් පාලනය කරන්නට ලාසිත් මාලිංග පෙරමුණ ගන්නවා. ඒ එංගලන්ත ආරම්භක පිටිකරුවන් යොගලම ලකුණු පුවරුව 10ක්ව තිබියදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමි. අනතුරුව පැමිණි ගැරි බැලන් සහ ජෝ රූ එංගලන්ත ඉනිමට ජීවයක් එක්කලා ලොකුම හානිය සිංහයන්ට සිදු වෙන්නේ ජෝෂ් බට්ලර්ගේ පැමිණීමත් එක්ක. ඒකටම හරියන්න තකට තක රවි බොපාරා කඩුල්ලට එකතු වෙනවා. ඒ වන විට කඩුලු 5ක් ලකුණු 111කට වැටුණු එංගලන්තය බොපාරා සහ බට්ලර්ගේ විශිෂ්ට සම්බන්ධතාවය මැද්දේ ලකුණු 244ක් දක්වා සම්බන්ධතාවය සිංහයන්ට හිස රදයක් වෙන තැනටම ගෙනියනවා. 6 වෙනි කඩුල්ල විදියට බොපාරා දැවී ගියේ ලකුණු 51ක් රැස් කරගෙන. හැබැයි බට්ලර්ගෙන් නම් විසුමක් නැහැ. බට්ලර් සිය ශතකය දක්වාම ඉනිම වැඩි දියුණු කරමි ක්‍රිස් ජෝර්ඩන් සමග අවසන් පන්දු වාරියේදී ක්‍රියාන්විතය ගෙනියනවා. Well, it should be his own player. An incredible innings from an incredible player, Josh Butler. Take a bow. Well, that's brilliant. It's an incredible shot. අවසන් පන්දු වාරය ලකුණු 12ක් අවශ්‍යයි. ශ්‍රී ලංකීය ක්‍රිකට් මාතාව බිහි කළ හොඳම අවසන් පන්දු වාර යොමු කරන්න අතට පන්දුව බාරවන්නේ බට්ලර්ගේ නාහෙට නොනහන ප්‍රහාරය නවතා කණ්ඩායමේ ජය තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු ඇතුව. හිතුවක්කාර බට්ලර් ශතක ඉනිමක් දියත් කරමින් සිංහයන් මට්ටු කිරීමට එක්පසක වී කෙලහලමින් බලාගෙන අවසන් පන්දු වාරයේ යොමු කළ පළමු පන්දුවට එක් ලකුණයි බට්ලර් අවස්ථාව ලබා දුන්නේ ඊළඟ පන්දුවට මුහුණ දෙන්න ක්‍රිස් ජෝර්ඩන්ට හිතකින් නම් නෙවෙයි. ඔහු හරි අවසන් පන්දු වාරයේ මාලිංග යොමු කළ දෙවන පන්දුවට පහරක් එල්ල කළ ජෝර්ඩන් පන්දුව නතර කරන්නේ තිලකරත්න දිල්ෂාන්ගේ සුරතේ සුරක්ෂිතව රැකගෙන
ඒත් සිංහයන්ට නම් වේසුමක් නැහැ. ලාංකිකයන් එදා හිසරදිය තවමත් කඩුල්ලේ ජය උදුර ගන්න බලාගෙන සෙල්ලම හමාරයි. එම පන්දුවාරේ හතරවන පන්දුව යොමු කළ ලාසිත් මාලිංගගේ යෝකර් පන්දුවට අඳුන් කුඳුන් උණු එංගලන්ත පිතිකරන යුගල අසරණ කරමින් මේ දුවද්දී දවාගන්නේ එතෙක් හිසරදයක් උන සිංහ ජයට කෙනෙහිලිකම් කළ ජෝෂ් බට්ලර්ගේ විශිෂ්ට කඩුල්ලයි. ලකුණු 121ක් ලබාගත් බට්ලර්ගේ ඉනිම එසේ කෙලවර වෙන්නේ සිංහ ජයරාවය මහා ඉහලින් දසත පැතිරීමට ඉඩ වෙන් කරගෙන. දැන් තවත් පන්දු දෙකයි. ලකුණු 9ක් ලබාගත හොත් එංගලන්තයට දිනුම. නම් දරාපු පිතිකරුවන් කවුරුත් මේ වෙනකොට පිටියේ නැහැ. හිත කොනක පොඩි බයක් නැතුවමත් නෙවෙයි. එහෙන් මෙහෙන් බැට් එක වැනෙtti පිත්තේ අග්‍රයේ කොහොම පන්දුව වැඩි 4 පහරවල් දෙකක් ගියොත් තරඟය පරාදයි. නමුත් ඒ බය ඊළඟ පන්දුවෙන් මාලිංගයන් දුරු කරන්නේ සුපිරි වෛද්‍යෝක පන්දුවකට පිතිකරුවන් අසරණ කර දමලා. ඒ අනුව ලකුණු 12ක් ලබා ගන්නට තිබුණු අවසන් පන්දුවාරේ එංගලන්තයට රැස් කිරීමට ලැබුණේ ලකුණු 4ක් විතරයි. එම පන්දුවාරේ කඩුලු දෙකකුත් සිංහයන් දවාගෙන සිංහ ජයත් සින්නක් කරවම ලියාගෙන. සීතල එංගලන්තයේ උණුසුම් කළ තවත් තරඟයක නිමාව එසේ සටහන් වෙන්නේ ක්‍රිකට් ඉගැන්වූ සුද්දන්ට කළු සිංහලයන්ගේ තරම හොඳ හැටි පෙන්වලා දීලා. අවසානයේ තෙක් සටන අත් නොහැරි ජෝෂ් බට්ලර්ට තරඟේ වීරයා සම්මානය ලැබුණත් විශිෂ්ට ශතකයක් රැස් කළ කුමාර සංගක්කාර තරඟේ වීරයා වෙද්දී ලකුණු 52කට කඩුලු 3ක් දවා ගනිමින් අවසානයේ සිංහ ජය ලියවා දුන් ලාසිත් මාලිංග නම් ලක්මෑනියන් බිහි කළ ඒ අතිවිශේෂ තරඟ ජය ගන්වන්නා හැමදා ප්‍රේක්ෂක හදවත් තුළ වීරයෙක් වෙනවා. ඔබ YouTube channel එකක් පටන් අරන් අමතර ආදායමක් උපයන්න ආස කෙනෙක්ද? නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ සෙල්ස් අඩු වෙලාද? මාසිකට ලක්ෂ 10කට අධික නැරඹුම් වාර සහිත YouTube නාලිකාව සමගින් අපි ඔබගේ YouTube නාලිකාව ගැන මුළු රටටම කියන්නම්. අපෙන් ඔබට business promotions, YouTube channel promotions, YouTube productions, high quality audio and video creations, logo creations සමගින් YouTube සම්බන්ධ සියලුම සේවාවන් විශ්වාසනීයව කරගන්න. ඔයත් දැන්ම කතා කරන්න 0.75 897 45 90